හොඳයි, අද අපි කතා කරන්නේ අක්ෂරමාලාව පිළිබඳව. අක්ෂරමාලාව සම්බන්ධයෙන් කතා කරද්දී මූලික කාරණා කීපයක් තියෙනවා. ඒ තමයි අක්ෂරමාලාව පිළිබඳව, ඒ වගේම අක්ෂර වර්ගීකරණය පිළිබඳව, ඒ වගේම ഘോഷ අഘോഷ පිළිබඳව, අක්ෂර උත්පත්ති ස්ථාන, පද බෙදීම සහ විරාම ලකුණු පිළිබඳව. එතකොට මේවායෙන් දැනට පළමු වීඩියෝවේ අපි අක්ෂරමාලාව සාකච්ඡා කරලා තියෙනවා, අක්ෂර වර්ගීකරණය කතා කරලා තියෙනවා. ඒ වගේම මේ දෙයන්නවට වෙච්ච කාරණයක් තමයි පිළිභාවිතය. එතකොට අක්ෂරමාලාව, අක්ෂර වර්ගීකරණය සහ පිළිභාවිතය කලින් වීඩියෝ වල තිබුණා, මේ කාරණා ටික බලන්න. අද අපි සාකච්ඡා කරන්නේ ഘോഷ අഘോഷ පිළිබඳව. එතකොට මේ ഘോഷ අഘോഷ පිළිබඳව සාකච්ඡා කරද්දී සුවිශේෂී කාරණයක් තිබෙනවා, මේ ඉතා හොඳින් වටහා ගැනීම අපිට අත්‍යවශ්‍යයි. අක්ෂරමාලාව ගත්තොත් ජාතික අධ්‍යාපන ආයතන හෝදිය ස්වර 18ක් තියෙනවා. ඒ අපි ලියන්න පෙළි තුනට යන්න මේක ඉරෝකාරය, ඉරෝ සහ මේක ඉරෝකාරය, ඉරෝ ඉරෝ ඊළඟට ඉරෝ මේ සෝදාට අරමුණු ව්‍යංජන 42ක් තියෙනවා. එකපාරට
පැත්තකින් අඝෝෂ විදිහට ගන්නවා මේ පාඩ මේ 10 එක අපි එකතු කරගන්නවා ශෂස කියන අකුරු තුන. එතකොට මෙතන 10යි. මෙතන 3යි 13යි. ඊළඟට ප්‍රකාරයයි. ප්‍රකාරයේ අකුරු 14යි. එතකොට මොකද මෙතන 10යි. ශෂස 3යි 13යි. ප කියන අකුරයි 14යි. ඊළඟට මෙතනින් ගන්න අක් කියන අක්ෂරයයි. එතකොට ඔක්කොම අකුරු 15යි. මොනවද? කක, චච, ටාට, තාත, පාප. මේ 10යි. ශාෂස කියන තුනයි. ප කියන්නේ යටපෙළියෙන් 4යි. වර්ගාක්ෂරවල මුල් අකුරු 10යි. 14යි. ඒ වගේම ස්වරවලින් පස්සේ එන අංග වලින් සොර සහ ගැන්දෙන් අතර මැද තියෙන අංග දෙකෙන් අස්කාරය. ඒකට 15යි. 10යි. 13යි 14යි 1යි 15යි මේ 15 තමයි මොනවද අඝෝෂ කියලා කියන්නේ. එහෙනම් අකුරු 60න් 15 තියෙනවා. මිතුරු අකුරු 45 තමයි ඝෝෂ. එච්චරයි කතාවේ. දොර මොකද්ද කාරණේ? අඝෝෂ කියලා කියන්නේ හඬ අඩු ශබ්ද කියන කාරණේ. එතකොට මේ අඝෝෂාක්ෂර හඳුනගන්නේ වර්ණාක්ෂර වල මුල් අකුරු 10යි. ශාෂස 3යි ෆ 1යි අහ කාර්යයි. එතකොට 15 60න් 15ක ഘോഷන මිතුරු සියලුම අකුරු සොරයතුරු සියලුම අකුරු ഘോഷ අක්ෂර විදියට තමයි ගන්නේ. එතකොට මෙහිලා ඉගෙන ගත යුතු තවත් එක් කාරණයක් තියෙනවා. ඒ තමයි මම අකුරු වලින් වර්ග අක්ෂර වල ව්‍යංජන අකුරු වල මුල් අකුරු ඉස්සෙල්ලා බලන්න. කච්චට තත් අර මුල් අකුරු ඉස්ස අපි අර කලින් ගත්ත ප්‍රශ්නේ අදාළ කොට මහා ප්‍රාණයේ මේතිය මේ කල්ප ප්‍රාණ මේක මහා ප්‍රාණ ඊළඟට ගජර දබ මේ ආයි අල්ප ප්‍රාණ ඊළඟට ඒක මහා ප්‍රාණය ද බයනි ද දයනි ජ දයනි ද දයනි ද බයනි බ නේද මේක මේක ආයි අල්ප ප්‍රාණ මේක මහා ප්‍රාණ දෙලි හතර ගත්තොත් මෙතන අකුරු 5යි. මේ අකුරු 20 ගත්තොත් හතරට පල්ප ප්‍රාණ මේක මහ ප්‍රාණය මෙපේදී. ක ච ත ක ඛ ච ච ඨ ඨ ථ ත ප ප ග ඝ ජ ජ ද ද ද ධ බ බ එතකොට මේ මහ ප්‍රාණය. එතකොට එන පළවෙනි පේජ අල්ප ප්‍රාණ දෙක මහ ප්‍රාණ තුනල් පප්‍රාණ හතර මහප්‍රාණ. දැන් මේකෙනු මේ දැන් අපි කතා කරපු කාරණය අනුව පළවෙනි පේදියයි දෙවෙනි පේදියයි වර්ගාක්ෂර වල අපි කිව්වා අඝෝෂ කියලා. තුනයි හතරයි පේලි දෙකේ නම් මොනවද? මුල් පේලි දෙක විතරයි අපි ගත්තේ. මේ අකුරු 10 මේ අඝෝෂ කියලා ගත්තේ. එතකොට ඉතුරු අකුරු 10 ඝෝෂ. එතකොට දැන් අපිට කියන්න පුළුවන් මේ දෙකට අපි එකතු කරගන්නවා. එහෙනම් මේ පේලිය මේ පේලිය පළමු පේලිය එතකොට මොනවද? අඝෝෂ අකුරක් විදියට තමයි වෙන්නේ. අඝෝෂ අල්ප ප්‍රාණ. ඊළඟට දෙවැනි පේලියත් එහෙනම් මොකද්ද? අඝෝෂ දෙවැනි පේලියත් අඝෝෂ. එහෙනම් තුනයි හතරයි පේලිය දෙක මොනවද? ഘോഷ. එහෙනම් තුන්වැනි පේලිය ഘോഷ අල්ප ප්‍රාණ. හතරවැනි පේලිය ഘോഷ මහ ප්‍රාණ. යලිතතාවක් හොඳට බලන්න මොකද කාරණය? පළවෙනි පේලිය අල්ප ප්‍රාණ දෙවෙනි පේලිය මහ ප්‍රාණ තුන්වෙනි පේලිය අල්ප ප්‍රාණ හතරවෙනි පේලිය මහ ප්‍රාණ. එහෙමනම් ඒ වගේම තමයි අනිත් පැත්තට අපි කියවහම මේ පේලි දෙක ഘോഷ මේ පේලි දෙක ഘോഷ මේ පේලි දෙක ഘോഷ. එතකොට මේකේ තියෙන විශේෂ කාරණේ තමයි මේ පේලි දෙක ඉස්සරහට ගත්තොත් දැන් මේ පේලි දෙකම ഘോഷ නිසා අපි මේ දෙකට මුලින් ഘോഷ කියන නාමය දානවා. එතකොට මේ පේලිය ഘോഷ අල්ප ප්‍රාණ. එතකොට දෙවෙනි පේලිය අഘോഷ මහ ප්‍රාණ. තුන්වෙනි පේලිය මොනවද? ഘോഷ අල්ප ප්‍රාණ. හතරවෙනි පේලිය තමයි ഘോഷ මහ ප්‍රාණ. එහෙමනම් මේ කාරණය මේ ഘോഷ අഘോഷ කාරණයත් එක්ක ඉගෙන ගන්න පුළුවන්. එහෙනම් අවසාන වශයෙන් අපි මේ ഘോഷ අഘോഷ බෙදාගමු. මොකද කාරණය? අഘോഷ අකුරු සමස්ත අකුරු 60න් අഘോഷ අකුරු 15ක් තිබුණා. වර්ගාක්ෂර වල මුල් අකුරු 10යි.
ශවශේෂ තුන සහ ෆ එක ෆ අහ එක. එතකොට මේ අකුරු 15 අඝෝෂ වෙනකොට ඉතුරු 45 ඝෝෂ වුණා. එතකොට ඔක්කොම අකුරු 60යි. මේ ලැබෙනු තම මුල් 20 ගත්තා. මුල් 20 පළවෙනි පේළියයි තුන්වෙනි පේළියයි අල්ප ප්‍රාණ, දෙවෙනි පේළියයි හතරවෙනි පේළියයි මහ ප්‍රාණ. ඒ වගේම තමයි මුල 1යි 2යි පේළි දෙකම වගේ අඝෝෂක. එතකොට අඝෝෂ ඉස්සරහට අපි දාගත්තා. අඝෝෂ එතකොට පළවෙනි පේළිය අඝෝෂ අල්ප ප්‍රාණ, දෙවෙනි පේළිය අඝෝෂ මහ ප්‍රාණ, තුන්වෙනි පේළිය ඝෝෂ අල්ප ප්‍රාණ, හතරවෙනි පේළිය ඝෝෂ මහ ප්‍රාණ. හොඳයි, එහෙමනම් මේ කාරණා ටිකත් එක්කම ඊළඟට අපි යන අක්ෂර උපත්ති ස්ථානවලට ඒ වගේම විරාම ලක්ෂණ සහ පිළිභාවිත ඉගෙන ගත්තාම හරියාකාරව මුළු වර්ණමාලාවම ඔබට ඉගෙන ගන්න පුළුවන්.